කවුද පද්මසිරි මේ දීපාය හම්පත් කියන්නේ? ඔය අපි ඉනිමංගඩ සර්ගේ අලුත් සෙක්‍රටරි නේ මඩ. අනේ මන්ද මේ මිනිස්සු මොන සුසුකම් පෙන්නලා මේ පුටු වලට එනවද කියලා. මේ ડોකියුමන්ට් එකේ කිසි මගක් මුලක් නැහැ. ඒ වුණාට මිස්ටර් ඉනිමංගඩ අප්‍රූවල් එක නම් දීලා තියෙනවා. ඒ වුන්ද පිනුඹට මාකට තචර වගේ වුණාට චාරියාවින් ගෙවල් සීවුම් පරාදයි මැඩම්. උන්ද ආවිලා වෙන වැඩකට කියලා කරන්නේ ටෙලිෆෝන් එකට හුරුතල් වෙන එක විතරයි. පද්මසිරි මේක යාට ගිහින් දීලා මට කෝල් එකක් ගන්න කියන්න. එහෙම මැඩම්. යනිවාට ඔච්චර එපා කියද්දි මේව ගමන් බිමන් යන්නේ. වත් පුරුදු වෙන්නක මං වගේ තනි මිනිහෙක් එක්ක යාට මෙහාට යන්නේ. ඔයා ඔහම කොල්ල කුරුට්ටු පිරිවරාගෙන ඇම්බියුලන්ස් එක යනවා ගිය යන්න ගියාම කවුරු හරි වාගේ පස්සෙන් ඇවිල්ලා ඔයට ගහලා දායි. දැන් මගේ කොල්ල ටිකට මොකද වෙන්නේ ලක්ලස් මහත්තයා? කාවරි යවල අර්ජුන සමරජාකරට කේස් එක බාර දෙන්නේ. එයා ඒගොල්ලන්ට අපාරම් දෙයි. ඔන්නේ කැබියගේ සල්ලි ඇති. ඔය කොල්ල දෙන්නට වරෙන්තු මොකවත් නැහනේ. වරෙන්තු තියෙනුම් වැරදි කරපුන් ඈ. වරෙන්තු තියෙන අපිටනේ. නේ. ඔයාට ඉන්නේ. කිරිකොක්කු වගේ සුද්දර සුදේ දිලිසෙන බොයිලර් පැටව් ටිකක්. කොහෙද පුතේ? මේක කලයිමු. කොදවට හිට කෑවෙත් නෑනේ. හොඳ දුනි කන්. ෂා. කුබලන්. හරි ලස්සනයිනේ. කවුද මේ? ඔයාගේ පන්ති ටීචර්ද? නෑ.
පාරද හම්බෙච්ච ආන්ටි. පාරද හම්බෙච්ච ආන්ටි කෙනෙක්. මගේ අම්මි වගේම ආන්ටි. කාගෙන්ද පුතේ මේ දරුවා කියන්නේ? ඔය මගේ දෙක කාගෙන් හරි වෙන්න තියමු. என்ன புத்தி அப்படி காலை என்ன அதில மங்கம் மட்டும் கொஹதி ஹரி எமினும் தக்கல ஹுருகத்தி அத்தியனா ஏ உனாட்ட எக்க பாருடம கொஹதி கேல மதகிட்ட என்ன ඕක වෙනකොට වෙලාව කීයට විතරද? 12ට 12ම අට විතර ඇති. වැඩි වුණොත් එකට ඇති. මම පබ් එකෙන් එළියට ආවේ ඉස්කෝලෙන් කලින් ෆැකල්ටි එකට යාගන්න. එහෙම වෙලාවක ඔහොම තැනකදී එහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්ද නංගී? ඒ වෙලාවට ලයිබ්‍රියාවට වාහනවල යන මිනිස්සුන් නිසා පයින් යන මිනිස්සු දකින්නවත් නෑ අක්කා. මං ඔයාට ලයිබ්‍රියනට චේන් එක දාන් යන්න එපා කියලා තියනව නේද? ඒගොල්ලෝ ආවේ හැම දෙයකට නම් ඒකට යාලට ඕන තරම් ඉඩකඩ තිබුණා අක්කා. එතකොට ඔයා කියන්නේ ඒගොල්ලෝ මොකට ආව කියලා? මට වෙලාවකට හිතනවා කවුරු හරි අයවරු ඉදන් අපිව තෝරගත්තද කියලා. ඔයා මේක ආච්චිට කිව්වද? ඊයේ ඔයාට එහෙම හිතනවා නම් අපිට මේක අයියට කියන්න වෙනවා නංගී. අයියට කිව්වොත් වෙන්නේ මෙහෙණ රස්තේ අධිකාරියෝ දැන්නෙත් තුන්දෙනේ මගේ ආරක්ෂාවට කියලා මගේ පස්සෙන් එවන එකනේ. ඊට වැඩිය හොඳයි පිහියන්මක් කාලා පාරේ මැරෙනවා. ඔයා කියන දේ මට තේරෙනවා. ඒ මේ වෙලාවේ වම හිතුවක් කර වෙලා බෑනේ නංගී. ඔන්නේ අක්කා මට වෙලාවකට හිතනවා මම පාර යන මිනිස්සු දෙන්නට නිකන් බය වුණාද කියලා. කරදරයක් හිරිහැරයක් කරන්න නම් එහෙම වෙලාවක පස්සෙන් එයිද?